le dando la rehabilitación en un fin. දැන් දේශපාලන පොරපිටියේ තියෙන ජරාජීර්ණ බව තමයි දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මිනිස්සුන්ට ලස්සන රටක් හදලා දෙන්න උත්සාහ කරන අවස්ථාවේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය රටේ ජනතාවගේ අභාග්‍යයක් මේක. මිනිස්සු නුවණින් හිතන්න ඕන වෙලාවක් කියලා තමයි මම නම් හිතන්නේ. මිනිස්සුන්ගේ නුවණ තමයි පාවිච්චි කරන්න ඕන මේ වෙලාවට. අපිට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි කිසිම අවස්ථාවක කිසිම අඩත්තේටමක් රටන් පාටයක් අපි කරගන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕන එකම දේ සහයෝගයෙන් බුද්ධියෙන් කටයුතු කරන එක. ඊට පස්සේම මේ වගේ සිදුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව හැටියට අපි බොහෝ කනගාටු වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ ඉතාම කෲර එහෙම නැත්නම් ඉතාම නිර්ලජ්ජිත ක්‍රියා මේවා. එතකොට මේ වගේ දේවල් කිරීමෙන් පෙන්නලා තියෙනවා මේ අපේ රටේ ජාතික ජන බලවේගය කියන දේශපාලන පක්ෂය සෑහෙන්න ඉදිරියට ගමන් කරමින් ඉන්න අවස්ථාවක දැන් සතුරුන්ට වෙනත් පක්ෂවල අයට ඒ කියන්නේ මේ රට විනාශ කරන්න දීර්ඝ කාලයක් කටයුතු කරපු අයට දැන් තේරිලා තියෙන ඔවුන්ට තව වැඩි කාලයක් මේක කරන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඔවුන් දැන් සුළුදිය පහවෙමින් ඉතා නිර්ලජ්ජිත ලෙස පහත් කුහක වැඩ කරමින් ඉන්නවා. ඉතින් අපි කවදාවත් මේ වගේ ප්‍රතිචාර ඔවුන්ට දක්වන්න බලාපොරොත්තු වෙන්නේ අපි අනුකම්පා කරනවා ඒ අයට. ඉදිරියේදී මේ වගේ දේවල් වෙන්නේ නැති සාධාරණ යහපත් සමාජයක් නිර්මාණය කරන්න අපි මේක තවත් ශක්තියක් කරගන්න. මොකද අද දවාලේ මේ උකුමම වටේ මිනිස්සු බලා ඉන්නද්දී මේක ගින්දර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අපි හිතන්නේ මේ අපේ ගමනට මේ බාධා කරන හිතන කරන දක්වන්නේ නැති. නමුත් අපි ඒවෙන් සැලෙන්නේ නැහැ. අපි නීති යාත්‍ර ගන්නෙත් නැහැ. අපි අපේ කාර්යල නැවත හදලා අපි අපේ රටේ කරගෙන යනවා. එහෙම මම දන්නේ නැහැ. ඉතින් දැතු ළමයි කියනවා හවලා කියලා කියනවා. ඒ කියන්නේ ජයක් ගන්න ඉවස ගන්න බැලුව කරන වැඩද? පැහැදිලි කරන්න. එහෙම වෙන්නත් පුළුවන්. තමාට පෞද්ගලික අමනාපකම් වෙන්නත් පුළුවන්. ඒ මොකක්ද කියලා හරියටම කියන්න බෑ. මේක දවල්ද අද දවල්ද? දවල් මොකක් වුණා මේක මේ කුප්ප වැඩක් කොල්ලලා තියෙන මිනිස්සු කුපිත කරන්නේ. අපි අපි එවෙන් කුපිත වෙන්නේ නැහැ. අපි අපි හිතේ කරගෙන යනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.